ඊළඟට බලමු ඔගොල්ලන්ට නියමිත කවි පන්තිය ගන්න පෙළ පොත තුන්වෙනි පාඩම හානාහීය පානාහඬ හැරෙන්දැනි දරුණි මේ කවි පන්තිය වැටෙන්නේ දැන් අපි මේ ඉගෙනගත්ත කවි වර්ග වලින් උපදේශාත්මක ජන කවි විශේෂිත තමයි අයිති වෙන්නේ මේක උපදේශාත්මක ජන කවි වර්ගයක් අපි බලමු පළවෙනි කවිය ගසට කෙටුම ගස මුල පෑ යුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අතැල්ලුමින් දැනේ හානාහියේ පානාහඬ හැරින් දැනේ බලන්න මේකේ මේ කයිපන්තියෙම ජන කවිය ගොඩක් උපදෙස් දෙනවා බාල પરම්පරාවට උපදෙස් දෙනවා තමන්ගේ ජීවිතය සකස් කරගන්න පළවෙනි කවි පදයේ තියෙන්නේ කවි පාදයේ ගසට කෙටුම ගස මුල පෑයුමින් දැන් ඒ කියන්නේ දැන් කෙනෙක් ගැමි තමන්ගේ අවශ්‍යතා සඳහා නේද දේව අවශ්‍යතා සඳහා ගසක් කපන්න යනවා ගසක් බිම හෙලන්න යනවා ඒ අනකට පැරණි ගැමියා නම් කැත්තයි පොරවයි දෙකම අරගෙන යනවා කැත්තයි පොරවයි දෙකම අරන් යනවා ඒ අරන් ගිහිල්ලා හොඳ දන්න කෙනෙක් නම් ගස් කැපීම සම්බන්ධයෙන් හොඳ පඩපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඉස්සෙල්ලාම ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන ගහ තෝරගන්නවා ගහ තෝරගෙන ඒ ගහ වටණ්ඩ සුදුසු දිශාවක් තීරණය කරගන්නවා ගහක් තෝරගන්නවා ඊට පස්සේ ගහ වටණ්ඩ බිම දාන්න සුදුසු දිශාව තෝරගනවා වැඩි හානියක් නැති වෙන විදිහට නේද සුදුසු දිශාව තීරණය කරගන්නවා ඊට පස්සේ කරන්නේ බිම එලි කරගන්නවා දැන් මෙතන තියෙනවානේ ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනෙන ගස මුල පෑයුම කියලා කියන්නේ පෑයුම කියලා කියන්නේ සුද්ධ කරගන්නවා කියන්නේ සුද්ධ පවිත්‍ර කරගන්න අපිට ගහක් කොටන්න යනකොට පොර උස්සනකොට ගහ වටේ දැන් ලොකු ගහක් නම් ඒ ගහ වටේ වැල් ඉතිලානේ තියෙන්නේ කොළවල වැල් ඉතිලා තියෙන්නේ ඒ නිසා ඊළඟට ගහ වටේ තව පොඩි පොඩි ගස් තියෙන පොඩි පොඩි පැල තියෙනවා ගස් ඒවා ඔක්කොම කපලා කොටලා නේද අර වැල් එහෙම අර මේ කැත්තෙන් කපලා ඒ ටික සුද්ධ කරගෙන කකුලේ හොඳට පාගලා බිම එලි කරගන්න ඕන ගස කපන්න ඉස්සෙල්ලා ඊට පස්සේ කරන්නේ කපන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ ගහේ බිම ඉඳලා මුල ඉඳලා අඟල් 6ක් පමණ දුර උසට උසින් තමයි ගහ කපන්න තීරණය කරගන්නේ ඊට පස්සේ ගහෙන් භාගයක් වෙනකම් කපන ඊට කපන්නත් ඉස්සෙල්ලා තව මේ දෙවියන් සිහි කරලා ගසට වැඳලා ඒ අපේ ගැමියෝ හරියයි දේව විශ්වාසයෙන් ඇදහිලි තිබුණානේ ඒ නිසා ගහට වැඳලා නේ දෙවියන් සිහි කරලා ගහට වැඳලා ඉස්සරහම පොළොව පහර ගහන ඒ ගහන්නේ ගහේ බිම ඉඳලා අඟහරුයක් වගේ උසින් තමයි ගහන්නේ ඒකෙන් ගහේ භාගයක් වෙනකම් කඳේ භාගයක් වෙනකම් කොටලා ඊට පස්සේ ඒක විරුද්ධ දිශාවට ගිහිල්ලා එතන ඉඳන් අර බිම ඉඳලා ගහේ බිම ඉඳලා අඩියක් විතර උසින් තමයි කොටන්නේ. ඒ කියන්නේ කලින් කෙටු කොටපු තැනට ටිකක් උඩින් අඟල් 6ක් විතර උඩින් ඊළඟට කොටනවා. එහෙම කොටාගෙන යනකොට අර ගහ හිමින් සැරේ පාත් වෙනවා. එතකොට පළවෙනි කයිපදෙන් කියන්නේ ඕක ආධුනිකයෙකුට ඔය දේ කරන්න බෑ. ඒ නිසා ගස් කෙටිය පිළිබඳ හොඳ මනාවුරුවක් තියෙනවද කියලා ගස කොටන්න ඉස්සෙලින් අර පූර්ව සූදානම දැන් ඔය අපි ඔත්තෙන්නේ ගියේ පූර්ව සූදානම. ගහක් කපන්න ඉස්සෙලින් පූර්ව සූදානම තියෙන්න ඕන. ඉතින් ඒකයි කියන්නේ ගසට කෙටුම ගස මුල පෑ යුමින් දැනේ කියලා කියන්නේ. ඊළඟට මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැන. මිනිහා නොමිනිහා ඕන දැන් නොමිනිහා කියන වචනේ නේද අපි මොකද්ද? කටවහරේ යෙදුම. නේද? ඒ කියලා කියන්නේ පුජ්‍යලේකගේ සාමාන්‍ය ගමන් වේගය. දිහා බලලා තව කෙනෙකුට ඔහු කවුරු කොයි වගේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. පුජ්‍යලේ ගමන් කරන විලාසය, ගමන් කරන ආකාරය. එයා මිනිහෙක්ද නොමිනිහෙක්ද? දැන් මිනිහෙක් කියලා කිව්වම නේද? දැන් මිනිසු ගත්තාම සමාජයේ තියෙන එක එක තරාතිරම මිනිස්සු ඉන්නවනේ. දැන් ඒ අයට හොඳ මෙයා ප්‍රභූ කෙනෙක්ද? මෙයා වැදගත් පුජ්‍යලේක්ද? නේද? නැත්තම් කිසිම දෙයක් නැති නෝන්චලේක්ද? ක්‍රියාශීලී පුච්චලේද්ද කම්මැලියෙක්ද ඒ ගමන් කරන ආකාරයේ
තේරුම් ගන්න පුළුවන්නේ කෙනෙක් ගමන් කරන ආකාරයෙන් එමිනියා කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක තීරණය කරන්න පුළුවන් මේ හොඳ උපදේශයක් අපිට දෙන්නේ කෙනෙකුගේ ගමන් කරන විලාසය අනුව මේ පුද්ගලයා කවරෙක්ද කියලා අපට අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට අමුතු බද්ධීම අතැල්ලුමින් දැන් අමුතු බද්ධීම කියලා කියන්නේ ආගන්තුක සත්කාරය අමුතු කියලා කියන්නේ අමුත්තා කියන වචනේ ආපු එකක් අමුතු කියලා කියන්නේ අපේ ගෙදරට පිටස්තරින් එන පුජ්‍යලය තමයි අමුතු කියලා කියන්නේ ඉතින් ගෙදරට පිටස්තර පුජ්‍යලෙක් ආවොත් එයාට සංග්‍රහ කරන්න ගෙදර මිනිසයාගේ කැමැත්ත ගෙදර මිනිසයාගේ කැමැත්ත අකමැත්ත තීරණය වෙනවා මොකද්ද අමුතු බද්ධීම අත ඇල්ලුමින්ද තමන් මේ පුජ්‍යලයක් කැමතිනම් අමුත්තගේ අතේ වලලු කරින් තමයි අල්ලගන්නේ දැන් වලලු කර ලේසියකින් ගලව ගන්න බෑ නේද වලලු කර කියලා කියන්නේ අතේ මෙන්න මේ කොටස නේද වලලු කර කියලා කියන්නේ අතේ මෙන්න මේ කොටස නේ මේ කොටස ලේසියෙන් ගලව ගන්න බෑ යා ඉතින් මේ පුජ්‍යලයක් කැමතිනම් ගෙහිමියා කැමතිනම් යාට බද්දෙන්න නේද කැමතිනම් එයා අල්ලන්නේ වලලු කර දැන් සමහරක් වෙලාවට දැන් මේ අමුත්තා වෙලාවේ අපි ගෙදර අපි කන වෙලාව කාව කියන්නේ පාහාර ගන්න වෙලාව කාව කියන්නකෝ ඒ වට ගෙදර මේ හොඳට උයලා නැහැ සමහරක් වෙලාවට තියෙන ආහාර මදි අමුත්තට දෙන්න තරම් ආහාර මදි එතකොට අපි වැඩි උත්සාහයක යෙදෙන්නේ නැහැ උන්ට ආහාර දෙන්න සංග්‍රහ කරන්න උත්සාහයක යෙදෙන්නේ නැහැ එතකොට ගොඩක් වෙලාවට වලලු කරින් අල්ලන්නේ නැහැ එතකොට අල්ලන්නේ කොහෙද අතේ මේ වැලමිටෙන් තමයි අල්ලන්නේ වැලමිටෙන් ඒකයි කියන්නේ අමුතු බද්ධීම අත ඇල්ලුමෙන් දැන ඊළඟට කියනවා බලන අවසාන කවිපාදය හානාහීය පානාහඬ හැරින් දැන දැන්නම් කුඹුරු හාන්නේ ට්‍රැක්ටර් වලිනේ අත් ට්‍රැක්ටර් රෝද හතරේ ට්‍රැක්ටර් වලින් හාන දැන් අර ඉස්සර කාලේ හැවේ මීහරගේ මීහරක් දෙන්නේක් බාණක් කියලා ගන්න ඉතින් එහෙම බාන් තුන හතරක් දාලා නේද කුඹුරකට දාගෙන කට්ටි එකතු වෙලා ගොවියෝ කීප දෙනෙක් එකතු වෙලා හාන. ඉතින් ඒ හාන කොට දැනෙන වෙහෙස දැන් අවකාශට කියන්නේ මේ හාන්නේ. එතකොට දැනෙන වෙහෙස නේද? ඒක ඊළඟට හරක් මීහරකුත් ඒ වගේ නේගොලොත් කම්මැලි වෙලා නේද අර බර අදින්න බෑනේ නේද? මඩේ යන්න බෑ අමාරු. ඉතින් ඒ නිසා ඔහුට දැනෙන මීහරකු දැනෙන වෙහෙසත් නිවා ගන්න ජන කවියා අඬහැර පාන. එතකොට දැන් හොඳ දක්ෂ ප්‍රවීණ ගොවියෙක් නම් එයා හානකොට ඒ අඬහැර පෑමීම තීරණය කරන්න පුළුවන් ඔහු දක්ෂ ගොවියෙක්ද කියලා නැත්නම් නවකෙක්ද ආදුනිකෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති හරියට මේ අඬහැර පෑම අඬහැර පානවා කියන එකක් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති. දැන් මෙතන අඬහැර පෑමක් තියෙන්නේ මේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා ඒක මේ සීසානකොට කරන අඬහැර පෑමක් නෙවෙයි ගොයම් පාගන අවස්ථාවක කරන අඬහැර පෑමක්. ඔන්න බලන්න මේකේ කොහොමද මේ අඬහැර පාන්නේ කියලා. තිසරණ සරණයි බුදුන් දක නිවන් දක පම්මගේ වහු දරුව වව වව නපව බරලු පෙරනිල්ල සකිනු බදන්නවත ඊරාජුනේ වව වව ලබව වව වව ඉහළ බත සරු කළා සතයි නුබමගේ වහු දරුව වව වව ඔහෝ
හැර පානකට හයියෙන් කියන්න ඕන අනිත් මේ කමතේ ඉන්න කෙනාට ඇහෙන්න හයියෙන් මේ කියන්න ඕන එක තමයි අnder හැර පෑම කියලා කියන්නේ. හරි ඊළඟට අපි බලමු දෙවෙනි කවිය. දෙවෙනි කවිය එතකොට පළවෙනි කවියෙන් කියවෙනවා නේද? වැදගත් පුද්ගලෙක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් ගමනේ ගමන් කරන ආකාරය අනුව. ඊළඟට ආගන්තුක සත්කාරය ගැන කියවෙනවා. අත ඇල්ලීමෙන් ආගන්තුක සත්කාරය දැනගන්න පුළුවන්. අඬහැර පෑමෙන් කොයි විදිහටද හාන්නේ කියන එක පිළිබඳ දැනගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කවිය බලන්න. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් එත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පනින රිල උන්ට ඉනිමන් කමක් නැත බලන්න නහින දෙහින ඒක යුගල පදයක් නහින දෙහින නහින දෙහින කියලා කියන්නේ වයස් ගතු කාලේ මහලු විය නහින දෙහිනම කියලා කියන්නේද තරුණ කාලේ නෙවෙයි බාල කාලේ නෙවෙයි මහලු කාලේ නේද වයස් ගත වූ විට පින් කෙරුම යුත දැන් අපි හැම කෙනෙක්ම වයසට යනවා නේ වයසට ගිහුවාම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ සියලු දෙනාම වයස්ගත වෙනවා ඒ කාලෙට ගෙදර වැඩපල කරන්න බැහැ නේද වැඩපල කරන්න බැහැ දරුවෝ දින දෙක කාලා ඉන්න ඕන නේ ඉතින් එතකොට කාලය ගෙවන්න පුළුවන් නේද බණ දහම් වල යෙදෙමින් කාලය ගෙවන්න පුළුවන් නේද බණ භාවනා කරමින් සිල් ගැසිල් ගැනීමෙන් නේද කාලය ගෙවන්න පුළුවන්. ඉතින් ඒකයි මෙතන කියන්නේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත පින් කියලා කියන්නේ කුසල්. පුණ්‍ය කටයුතු වල යෙදෙන්න ඕන ජන කවිය දෙන උපදේශයක්. මහලු වියේදී පින් කුසල් කටයුතු වල යෙදෙන්න ඕන. ඊළඟට කියනවා වහින කලට කූරින් මිල් වලින් එත. අධික වර්ෂාව ලැබිලා ගංගා වැව් පිටාර ගලනවා නේද? ඒ පිටාර ගලනකොට ඒ ගංගාවල වැව්වල හිටියේ මාළු ඒ වතුරත් එක්කම පිටාර පිටාර කියන්නේ එළියට යනවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. ඒ කාටවත් වළක්වන්න බෑ. ඊළඟට බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. අපි දන්නවා ගංගාවල් ගලාගෙන ගිහිල්ලා අවසානයේට මුහුදට තමයි යන්නේ. මුහුදට තමයි වැටෙන්නේ. ඒ මුහුදට යන්න නොදී නේද? ඒ වතුර අපි අරගෙන ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒක තමයි කියන්නේ බහින දියෙන් දෝතක් මුද්දක දෝතක් හරි ගන්න ඕන යවන්න එපා චලය නාස්ති කරන්න එපා අපිට මතකයි නේද අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත් වෙලා තිබුණානේ පොළොන්නරු යුගයේ නේද පරාක්‍රමබාහු රජතුමා කිව්වේ මොකද්ද අහසින් වැටෙන එක ජල බිඳු පුදු මුහුදට නොයා පරාක්‍රමබාහු රජතුමාගේ එකම ප්‍රකාශය අහසින් වැටෙන එක ජල බිඳු පුදු එක ජල බිඳුවක්වත් මුහුදට නොයා මුහුදට යවන්න එපා ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්න. දැන් බලන්න මේ දෙන උපදේශය. මේ අපට ජන කවියා දෙන උපදේශය. මොකද්ද? දෙන්නේ. ඒකෙන් අපට චලය නාස්ති කරන්න කියන්නේ නාස්ති කරන්න එපා කියනවා විතරක් නෙවෙයි. නේද? කාලය, අපේ කාලය, ධනය, ශ්‍රමය මේ සියල්ලම නාස්ති කරන්න එපා, අපතේ යවන්න එපා කියන එක තමයි මේ කවිපාදයෙන් ධ්වනිත වෙන්නේ. මේක ධ්වනිතාර්ථවත් කවිපාදයක්. ජලයේ විතරක් නෙමෙයි අපතේ යවන්න එපා කියන්නේ. කාලය, ධනය, ශ්‍රමය මේ සියල්ලම අපතේ යවන්න එපා, නාස්ති කරන්න එපා කියන එක ජන කවිය කියනවා. ඊළඟට පණින රිල උන්ට ඉනිමන් කමක් නැත. දැන් අපි දන්නවා නේද? රිලව් කියලා කියන්නේ නේද? දාංගලයේ තියෙන සත්ත කොට්ටාසයක් නේ රිලව් කියලා කියන්නේ. නේද? ඉතින් ඒ දාංගලයේ තිය කාට ඒ නැටිලට අයි තවත් කෙනෙකුගේ සහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතැන් මේ පදයෙන් කියන්නේ නේද අනවශ්‍ය දේවල් නිෂ්ඵල දේවල් කරන්න එපා කියන එක නේද ත්‍රිලවුන්ට ඉනිමන් බඳීම අවශ්‍යතාවයක් නෑ උන්ට හොඳට ගස්සලින් පැනපැන යන්න පුළුවන් ඉතින් අපිට කියන දේ තමයි උපදේශය තමයි නිෂ්ඵල කටයුතු වල යෙදෙන්න එපා කියන උපදේශය මේ කවි පදයෙන් කියවෙනවා ඊළඟ කවි බලන්නකෝ වරද පෙරෙන තරමට වැරදුනා නොවේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ වරද පිණිති වැඩ නුඟත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැති සකිය මේ ලොවේ මෙතන මේ සකිය කියලා කියන්නේ යහළුවා කියන එක බලන්න මේකදී අපිට කියලා දෙ මොකද්ද වරද පෙනෙන තරමට වැරදුනා නොවේ මේ ලෝකේ ජීවත් වෙන අපි සියල්ලෝම
සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු නේද අපි අතින් ගොඩක් වැරදි සිද්ධ වෙනවා නේද ඒ වැරදි අපි හිතාමතා කරපු වැරදි නෙවෙයි දැන් ජන කවියක් කියනවා වරද පෙනෙන තරමට වැරදුණා නෙවෙයි නේද අපි අතින් වැරදි සිද්ධ වෙනවා වැරදි සිද්ධ වෙන්න නම් අපි යම් යම් කාර්යවල යෙදෙනකොට නි වැරදි සිද්ධ වෙන්නේ නේද නිකාම්ම හිටියොත් වැරදි නෑ එතකොට වැරද්දක් සිද්ධ වෙන්නේ නේද ඒ කාර්ය විවිධ කටයුතුවල යෙදුනහම තමයි වැරදි අතපසු වීම සිදු වෙන්නේ. ඉතින් ඒ වැරදි අපි හිතාමතා කරපු දේවල් නෙමෙයි. ඊට පස්සේ කියනවා වරද ඇතත් නිකරුණේ වැඩ කළා නෙමෙයි. ඒක තමයි කියන්නේ හිතාමතා කරපු දෙයක් නෙමෙයි. වරද පෙනේ වැඩ නොඋගත් අයටලු. තවත් කෙනෙකුගේ වැරද්දක් දකින්නේ ඒ වැඩ පිළිබඳව දන්නේ නැති නොඋගත් අයට. අනිත් අයගේ දොස් දකින්නේ නේද? මේ වැඩපළ පිළිබඳ කිසි අවබෝධයක් කිසි දැනුමක් නැති පුච්චලෙයිට අනුන්ගේ වැරදි ලොකුවට පේනවා. ඊට පස්සේ කියනවා වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝකේ. වැරද්දක් නැති කෙනෙක් මේ ලෝකයේ නැහැ. ඔය උපදේශය හරිද? ඔය දෙන උපදේශයේම අපේ උපදේශාත්මක කාව්‍යයක් තමයි සුභාසිතී කියලා කියන්නේ. අලගියවන්න මුක වෙටිතුමාලියක සීතාවක යුගයේ ලියපු උපදේශාත්මක කාව්‍යයක් තමයි සුභාසිතී කියලා කියන්නේ. සුභාසිතේ ඔය අදහසම දෙන කවියක් තියෙනවා. ඒක හරිම ලස්සනයි. නහගන්න. මිනිස් හට සොඳුරු ಗುಣ සහ නුගුණ ඇත. මිනිස් හට සොඳුරු ಗುಣ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. වෙසෙස් සිනිඳු මෝරදබර සහස්පත කොරස් නලින් යුතු වේයි කටු පෙලිනි යුත. බලන්න ඉතින් කියන්නේ මොකද්ද? මිනිස් හට සොඳුරු ಗುಣ සහ නුගුණ ඇත. මිනිහට යහපත් සොඳුරු කියලා කියන්නේ යහපත් ಗುಣ සහ අයහපත් ಗುಣ තියෙනවා. හොඳ සහ නරක ಗುಣ තියෙනවා. හැම කෙනෙකුටම. හැම සෑම මිනිසෙක් තුළම යහපත් ಗುಣයි අයහපත් ಗುಣයි තියෙනවා. නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත. නිර්දෝෂී පුද්ගලෙක් මේ ලෝකේ උපදින්නේ නැහැ. හරියට එක උපමාවක් කරනවා. වෙසෙස් සිනිඳු මෝරදබර සහස්පත. විශේෂයෙන් මල් පැණියෙන් බර වූ සහස්පත. සහස්පත කියලා කියන්නේ නෙළුම් මල. කොරස් නලින් යුතු වේ කටු පෙලිනි යුත. අපි නෙළුම් මලක් වැවකින් ගඩා ගන්නකොට නෙළුම් මලක් වැවකින් දණ්ඩක් දෙක කඩා ගන්නකොට බලන්න මල හරි සුමටයි සිනිඳු. නේද? අපිට මූණේ වුණත් තියාගන්න පුළුවන් නෙළුම් මල. හැබැයි නෙළුම් දණ්ඩ කොරස් ඇඩි. නේද? රළු. ඊළඟට පුංචි පුංචි කටු තියෙනවා. ඉතින් අපිට ඒ කටු මූණ තියාගන්න පුළුවන්ද බෑ. ඒ වගේ තමයි මිනිසා ගත්තාම මිනිහා ගත්තාම අර නෙළුම් මල තමයි යහගුණ නෙළුම් දණ්ඩ තමයි අයහගුණ. ඒ කියන්නේ එකම වස්තුවේ නේද හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේ මිනිසා තුලත් යහපත් ගුණක් තියෙනවා අයහපත් ගුණක් තියෙනවා. ඉතින් මිනිසා කියන්නේ සංකීර්ණ චර්යාවක්. ඉතින් මේ ජන කවියත් ඒක දැක්කා. ජන කවියත් ඒක කියපු ආකාරය බලන්න වරද නැති කෙනෙක් නැත සකිය මේලුවේ වරද වැරද්දක් නැති කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා කියනවා බලන්න ජන කවිය කියලා කියන්නේ ගොඩාක් ඈත තියෙන ඈත බිහි වෙච්ච එකක් නේද මේ උපදේශාත්මක අපට දෙන උපදේශය ඉතාමත්ම වටිනා උපදේශයක් ජන කවිය දෙනවා ඊළඟ කවියත් බලනකොට ඒකත් ගොඩක් උපදේශයක් දෙන කවියක් බොඩැල්ලේ තරම දැනගෙන ඉඳ කපනෝ බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනෝ කඩුල්ලේ තරම දැනගෙන කල් හරිනෝ තමුන්ගේ තරම දැනගෙන කල් හරිනෝ නේ කඩුල්ලේ තරම දැනගෙන කද බදිනෝ තමුන්ගේ තරම දැනගෙන කල් හරිනෝ දැන් මෙන්න මේ කවියත් ඉතාමත්ම උපදේශාත්මක කවියක් මේ කවිය කියවෙන්නේ බලන්නකෝ ගොඩැල්ලේ තරම දැනගෙන නිඳ කපු. දැන් අපි ගොඩැල්ලක් කියලා කියන්නේ බිමක තියෙන උස් බිමකට. දැන් පොළවේ තියෙන උස්ම බිම තමයි ගොඩැල්ල කියලා කියන්නේ. අපි ලිඳක් කපන්න යනවා නම් අපි භූමියක් තෝරගන්නකොට ලිඳක් කපන්න. අපි තෝරගන්නේ උස් බිමක්ද පහත් බිමක්ද? උස් බිමක් තෝරගත්තොත් ඒක තව ගැඹුරට කපන්න ඕන. නේද? පහත් බිම දක්වා කපන්න ඉපායේ. හැබැයි පහත් බිමක තෝරාගත්තොත් අපිට ඉක්මනින්ම පහසුවෙන්ම ලිඳක් කපා ගන්න පුළුවන්. එතකොට ලිඳක් කපනවා නම්
අපි තෝරගන්න ඕනේ පහක් දිම. ජන කවියා කියන ගොඩැල්ලේ තරම දැනගෙන නිද කපන. නේද? මේ ගොඩැල්ලේ තරම දැනගෙන නිද කපන වෙලාවට එහෙම තැනක නිද කැපුවොත් මොකද වෙන්නේ? අපි ශ්‍රමේ නාස්ති වෙනවා, අපි ධනේ නාස්ති වෙනවා, අපි කාලේ නාස්ති වෙනවා. නේද? ඒ නිසා පහත් බිම නිදකට කපන්න සුදුසු බිමක් අපි තෝරගන්නවා. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනවා. දැන් බොරළු ගොඩක් කියලා කියන්නේ නේද? ගල් කැට තියෙන රළු ගල් කැට තියෙන බිමක් නේ බොරළු කියලා කියන්නේ බොරැල්ල කියලා කියන්නේ. බොරැල්ලක උඩ පැන්නොත් මොකද වෙන්නේ? අපි මේ කකුල් යටිපතුල් විදෙනවා. සමහර කිට වැටිලා නේද? වැටිලා අතපය තුවාල වෙන්නත් පුළුවන්. තමන්ගේ තත්ත්වයට අනුව කටයුතු කරන්න කියන එක තමයි මේකේ කියන්නේ. ඊළඟට කඩුල්ලේ තරම දැනගෙන කද බඳින්න. දැන් අපි දන්නවා ඉස්සර ගෙවල් වල කඩුල්ල කියන එක දැන් නම් ලොකු තාප බැඳලා නේද? දැන් බලන්නකෝ ගෙවල් වටේට තාප බැඳලා නේද? උස තාප බැඳලා ඊළඟට හොඳ මේ ගේට්ටුවක් දාලා තියෙනවා. දැන් ඉස්සර තිබුණේ ඉනිවැටක් නේද? වටේටම වත්ත වටේටම ඉනිවැටක් තමයි වත්ත ආරක්ෂා කරන්න තිබුණේ. ඊට පස්සේ කඩුල්ල ලී වලින් හදාගත්ත එකක්. ඉතින් මේ කඩුල්ල බල ගෙදර ඉන්න අයට විතරක් යන්නේ නැණා කඩුල්ලේ ප්‍රමාණය මීටරයක් පමණ පරිල වෙනවා. ගෙදර ඉන්න අයට විතරක් යන්න නම් මීටරයක් විතර. කරත්තයක් ගෙදර කරත්තයක් තියෙනවා නම් ඕන මීටර දෙකක් විතර ප්‍රමාණය පරිල කර ගන්නවා කඩුල්ල. එතකොට මේ ප්‍රමාණිත අපිට යන්න දෙන්න පුළුවන් ප්‍රමාණිත තමයි කඩුල හදාගන්න. ඒ කරත්තයක් නැතුව කරත්තයක් තියෙන මිනිස්සෙක් මීටරයක් ප්‍රමාණයේ කඩුල තිබුණොත් කරත්ත ගණ්ඩ හදනකොට අර කඩුල කඩාගෙන කරත්ත ගන්න ඕනේ. එළියට ගන්න ඕනේ. නේද? ඒ නිසා තමන්ගේ කඩුල්ල බඳින්න ඕන තමන්ගේ තත්වයට අනුව. තමන්ට ඒකේ ප්‍රයෝජනයට අනුව කඩුල්ල බඳින්න ඕන. ඊළඟට තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. මෙන්න මේකත් ගැඹුරු අර්ථයක් දෙන එකක්. තමුන්ගේ තරම. තරම කියලා කියන්නේ මොකද්ද? තත්වය කියලා. එතකොට තත්වය කියලා කියන්නේ පුජ්‍යලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, උගත් නුගත්කම, ඊළඟට ආර්ථික වත්පොහොසත්කම නේද? ජීවත් වෙන පරිසරයේ තත්වය, ඒ විතරක් නෙවෙයි ශාරීරියේ තියෙන ආබාධ නේද? ඒ தත්ත්වය අනුව තමයි කටයුතු කරන්න ඕනේ. තමුන්ගේ තරම දැනගෙන කල් හරින්න ඕනේ. අපිට ධනවත් කෙනෙක් කරන දේවල් දුප්පත් කෙනෙකුට කරන්න බෑ. උගත් අය කරන දේවල් නුගත් අයට කරන්න බෑ. නේද? ඒ නිසා තමන්ට තමන්ගේ දැනුගත්කම් වලට තමන්ගේ වත්පොහසත්කම් වලට අනුව කටයුතු කරන්න කියන එක තමයි මෙතන හොඳ උපදේශයක් දෙනවා ජන කවියා. තමුන්ගේ තරම දැනගෙන කල් හරින්න කියලා. තමන්ගේ தত্ত্বය දැනගෙන කටයුතු කරන්න. තමන් ධනවත් කෙනෙක් කරන දේවල් නේද? අපිට හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න බෑ. අපිට අපි මේ කම්කරුවෙක් නම් රැකියා කම්කරුවෙක්ියාවක් කරනවා නම් නේද? අපිට අර වගේ හයිබ්‍රිඩ් කාර් එකක් මහල් නිවාස ඒවා අපිට හදාගන්න බෑ. ඒ නිසා අපේ தত্ত্বයට අපේ වැටුපට අනුව අපි කටයුතු කරන්න ඕන කියන එක තමයි මේ කවි පාදයේ කියවෙන්නේ.